මෙතෙක් කෙලි නොකරපු කතාවක් එළියට. නංගි කොත්තු කන්න ආසයි කිව්ව නිසා ගෙදර එන ගමන් මමයි කොත්තුව ගෙනාවේ. චමෝදිගේ අයියා හඬපින් සියල්ල හෙලි කරයි. පසුගියදා එන්නතක් හේතුවෙන් ජීවිතය හැරගිය 21 හැවිරිදි චමෝදි සංදීපනී තරුණියගේ සිදුවීම පිළිබඳව ඇයගේ වැඩිමල් සොහොයුරා සංගීදීව පවසා තිබුණේ මෙවන් කතාවක්. මම මංගල උත්සවවල මල් සැරසිරි කිරීම, පෝරුව සකස් කිරීම තමයි වෘත්තිය විදිහට කරන්නේ. පසුගිය 9 වෙනිදා මම මහනුවර වැඩකට ගිහින් ගෙදර එන ගමන් කොත්තුවක් අරගෙන ආවා. නංගි කොත්තු කන්න හරිම ආසයි. ගෙදර ඇවිත් බඩු ඔක්කොම බාලා තමයි අපි කොත්තුව කෑවේ. මායි මගේ නෝනයි නංගි අම්මයි කොත්තු කෑවා. ඒක කාපු වෙලේ ඉඳන් අපිට බඩේලිය යන්න පටන් ගත්තා. නංගි කිව්වා බඩ රිදෙනවා කියලා. ඊට පස්සේ මායි නෝනයි නංගි පුද්ගලික ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගත්තා. අම්මට ලොකු අමාරුවක් තිබුන් නැති නිසා එයා බෙහෙත් ගන්න ආවේ නෑ. ඒ බෙහෙත්වලට මටයි නෝනටයි සනීප වුණා. ඒත් නංගිට වමන යාමයි බඩේලිය යාමයි දිගටම තිබුණ නිසා 10 වෙනිදා කොටලිය රෝහල්ට එක්කගෙන ගියා. ඒ රෝහලේදී සේලයින් දීලා තිබුණා. ඒත් සුවයක් නැති නිසා පහුවෙන්දා උදේම නංගිව රෝහලේ ඇම්බියුලන්ස් එකෙන්ම පේරාදෙණිය ස්පිරිතාලට මාරු කරා. අම්මත් ඒ ඇම්බියුලන්ස් එකේම තමයි නංගි එක්ක රෝහල්ට ගිහින් තිබුණේ. ඊට පස්සේ තමයි මේ හැමතේම උනේ. කොත්තු කාපු මගේ අහිංසක නංගිට මෙහෙම උනේ කාගේ වරදින්ද? මට හිටියේ එකම නංගි. කාටවත් වරදක් නැති මගේ නංගි ඇනුවෙන් ඔහු හඬා වැටමින් පවසනවා.